තේර පෝත්කට ඒහා කියට කෙන කුමක්. මේ මොහොතේ රටතුල තියෙන ප්‍රශ්නවලට එකින් එක විසදුම් ලබා දෙන්න වර්තමාන අණ්ඩුව සමත් වෙලා තියනවා. අපි දැක්කා පහුගේ කාලය තුළ තිබුණු ප්‍රශ්නයක් ඒතමයි පලාාත්පාල මැතිවරණය තියන නියමිතව තිබුණා නමුත් ඒක දින නියමයක් ප්‍රමැතිව කල්ගිය මැතිවර්ණය තියන දවසක් මෙරට මැතිවරණ කොමිසමට කියාගන්නත් බැහැ. ඒ මැතිවරකුමිසම මේ හැසරම නිසා රටත් දේශපාල පක්ෂ ඒවගේ මැතිවර නිදිරිපත්්‍යච්චය අමාරුවයි වැටුණ. ඒවගේ මේ මැතිවරණ ඉදිරිපත්ච්ච රජයේ සයෝකෙන් විශාල ප්‍රමාණයක් හාරදාහකට වැටි ප්‍රමාණයකට වැටුප් නැතුව ඉන්න සිද්ධ වනාා. මත් රු සන්ති අධ්‍යේක්ෂණ්ඩාලරය විදියට මුදල මාතයන්සේ ලේකම්බරයගින් ඉල්ලීමමක් කර මේක ප්‍රශ්නයක් සිංහලාලු තවරුද්ධට බරපත අර්ු දෙකට යනවා එකනිසාම වැටුප්ගීමට කටයුතු කරන්න කිය. අපි දැක්කා ඊය දවසේ කැබිණට් මණ්ඩලය මේ සම්බන්ධෝ තිීන්දුවක් ගත්තා ඒ තීන්දුවට අනුව ඒ රජේ සේවකෑන්ට සම්පූර්ණ වැටුපක්ග වන්න මුලික වැටුපග වන්න තීන්දුවක් කරගෙන තියනවා. මෛතන විශාල සහණයක් වෙයි මැතිවරයේ ඉදිරිපච්චලා ඉන්න රජයේ සේවකයින්ට. එවගේම අපි දැක්කා මේ රට දිනෙන් දින සරහට යනවා සංචාර්ක ව්‍යාපාරය වඩා හොඳ දැනකට එනවා ලෝකේ සංචාරය කිරීමට හොඳ රටවල් අතරට ලංකාවත් පත්වෙලා තියෙනම්. සංචාරය කිරීමට හොඳ රටවල් බිසිදුනාාතරට පළමු වටේද විසිදුනනාතරට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. තේ තුළ සංචාරක ව්‍යාපාරය නව නැම්මකින් අලුත්වටයකින් අපට වාසදායක වෙන දැනකට පත්වෙන බව හරි පැහැදිලි. දැනටත් මාසෙකට සංචාරකයෝ ලක්‍ෂයක වගේ ප්‍රමාණයක් ගන්න ගන්න සංචාරක විෂයභාරය ඇමතිවරයා මේ රට අද සමත්වෙලා තියෙන. ටේ නායකයඇමතවෙලා තියෙන. ඒත්ව තවතුරුටත් ස්ත්‍රහට ගිහිල්ල විදේශ විනිමය ඩොලර් ලංකාවට ගෙන ඒම සඳහා මේක අත්‍යවශ සාධකයක් කාරණයක් වේ කියලා අපි විශ්වාස කරනවා. ඒවගේම අපි අනිත්පැත්තිෙන් දැක්කා ඉන්දන කෝටාව අඩු කරනවා. අපි දිගින් දිගනම කරපු ඉල්ලීමක් තමයි ඉන්දන කෝටාව වැඩි කරන්න කියෙන ඉල්ලීම. මේ මොහොත වෙන කොට සියලුම වාහනවල සතික ලබාදින ඉදන කෝටාව වැඩි කරලා තියෙන. ෙහ තිබ ට පහ ැමි ට ට දක් වැඩි කල තියන කාරක තිබුණ ීට විස්සයි දැමි තිහදක් වැඩි කල්ල තියන ොට යි හ තිබුණ ීට හතරයි ැමක හත දක් වැඩි කරලා තියන.ඒවගේ අනිකුත් වාහනමල්ටත් සැලකයතු ප්‍රමාණයකට සතියකට දෙන්න ඉන්දන කෝටාව වැඩි කරන්න ආණ්ඩු තීරණයක් කරගෙන තියෙනවා. ආර්ථික යහපත් වෙනකොට දියහැකි සහන ජනතාවට දෙන්න සම්පූර්ණව කටයුතු කරනවායි කියන පනි විඩේ තමයි මේකින්ක් ලබෙන්.ඒවගේම අපි දන්නවා. ලඟගේ සිංහල අවරුද්ද. සිංහල අවරුද්දේ දී ගමන් බිමන්යන් නෑදෑකිතරකට යන්න තමට අශ්‍ය බඩ ාණඩයක් මිලදීගන්න වැඩිපුර ගමන් වාර ගණනාවක් සාමාන්‍ය ජනතාවට හැමකිරටම එනවා. තිඒකට දීපු සහනයක් විදිට තමයි පේන්නේ සිංහලාරුත් අවුරුද්ධට සහනාරගෙන තමන්ගේ උත්ස අවස්ථාව හොඳ විදිහට කරන්නගෙන පනිවිඩේ ආණ්ඩු විසින් දීලතින. එක ධනාත්මක කාරර්ණය. ඒවගේම අපි දැක්කා මෙ දින දෙකට පෙර ෑස්මි අඩ කරන්න තිීරණයක් දුන්න. ඇැයිඒ දවස ගෑස් මිල් අඩු කර. හොඩිකා ගණනාවකින්නෙමේ ගෑස් වලට රුපියල් එෙක්දස් පහකින් ගේෑස්මිල අඩු කර ලිට්‍ර ගෑස් එක්දස් පහකින්. යගේම ලා් ගෑස් මිල් අඩු කරා එක්දස් දෙසය අනුවකි. ති මේගේ ගේෑස් මිල් අඩු කරයයිෙල්ල අපි හිතුවෙත්නෑ. මෙරට ජනතාව විශ්වාස කරෙත්නෑ සාමමාන්ඩුපියල් දෙසීයක් තුන් සීයයක් වගේ ප්‍රමාණිතම ගේෑස් මිල් අඩුරේ වනත්තම වෙනස්ර වැිකරේ ඉතිහාස. අද වනකොට රපාල ක්ද හකින් එක්දස් දෙසිේ අනුවකින් වගේ ප්‍රමාණයකින් ගෑස් විිල් අඩු කරන කියන්නේ තම බරපතල විදිේ සහනයක් මෙරටේ ජනතාවටසාහ ව්‍යාපාරික කණ්ඩයම් බලට. ය අබැයි ඒවගේ මේ සහන ගෑස්මිල් අඩුර කලින් ඉන්දන විල්ලාඩුර බුමිතල්මි අඩුගරා මේ ඉන්දනමිල් ගෑස්මිල් අඩුවෙන කොට. ඒ තුළ හැම දේකම මිල අඩු වෙන්නට ඕනා. අපි කන බත් පැකට්ට එකේ ඒවගේ හාල්කිලෝය එකේ ඒවගේම කරවල ගත්තත්. පරිපපු ගත් මේ හැමදේකව මිලාඩුවෙන්න අවශ්‍යයි ඉන්දන ස ගේෑස් මිල අඩුවීමකින් කාරණයක්ත් එක්. මොත ප්‍රවාහණයට යන බියද මාඩුවෙන ගෑස් කියන කාරණයේදී බාන්්ඩේ මට ආහර මිලකගේදයක් ගත්තුත් රජුවවලපානව හර සකස් කිරම්ිෙන කාරණයට. ඒයක නිසා අපි මෙරට ්‍යාපාරිකෙන්ගින්. විශේෂෙන්ම බේකර හිමියන්ගෙන්. එවගේම සංචාරක ්‍යාපාරකරෙන රෙටක් වන්න පුළුවන් හොටලයක් වෙන පුලුවන්.ඒ හැමෝන්ගේම ඉල්ලනවා නතාවට මෙට අදාල සහන. නියමාකාරව ලබා දෙන්න කියලා හැබැ ඒ එෙම නොකර දත්වෙකු අපි අදකින. දීරිකාලයක් තිසේ. උදාහරණයක් තමයි දැන් ආර්ථිකාර්පු දෙයාපු වෙලාවේ පරණමිලට බාන්්ඩ විකුණුවෙන් නැහැ අපේරට ව්‍යාපාරිකු. සමහර බා්ඩවල මිල්ල තුංගුණයකින් වැඩි කරා තුංගුණයකින්. හැබැයි ඒ කලින් ගෙනාපු බාන්්ඩ දැන් අපි කස්ටම් එකේ දත්ත චෙකරොත් එහෙම දත්ත පරක්ෂා කරල බැලුවත් ඒ මොහොතේ බාන්්ඩ ෙනාපු ව්‍යාරිකෙක් මේරට හිටිය නැ ර්ථික වියසනයටට පෙරතමයි සසිරු බාන්්ඩ අනායන කර ලතිබුණේ. තරේ බාන්්ඩ වැඩිමිලට වික්කා. අපි හිතුව අයර එකක්වානක ටයරක දාාගන යා ලිසිදහ කලින්ගයාගෙන ඒ අයරක හැට දාහක වික් හැබැ පරන්න බා් තවට ඒ අතිවිශා ලාභබයක් ලැබවා. හැබ ඒ වගේම දැන් මිල අඩුනෑඇම් පස්සේ. මේ සහනය ඉන්දනමිල් ගෑස් මිල උපයෝගි කරගෙන බාණ්ඩ මිල් අඩුකිරීමත් ව්‍යපාරගක වගගේීමක් විදදින තියනවා. තෙල්මි අඩුනාම ොලර අඩුනාාම මේගේ ටයිර්ර වගේ මනත්තන්ගේ අමතර කොටස්වෙල මිල අඩු කරන්නට ඕන. ගෑස් මිල අඩුනාම අපේ කෑමල මිලලා අනිවාරයම අඩු කරන්න ඕන බේක හිමියන් මේ සබඳ කටයුතු කරන්නට ඕන ති මේේ සහන දෙන්නේ නැත්තං පාරිබෝග සෙවාධිකාරිට වගේ මක්තියනවා ආන්්ඩෝට වගේ මක්තියෙන ප්‍රදේශී සභහවලට වගේ මක්තියෙනවා මැදිහත්වෙලා මේ දීපු සහනය ජනතාවට ලබා දෙන්නටයුතු කරන්න උඩට තුන්නට වැක්න හල්ට ගලාගෙන නැත්ත. ට න න නවති ර ර ුව ට ොල ආන්ඩු රන්න බැදග එකක නිසා ආඩුවේ මේ ආතනල වවගේ මක්තමයි දෙන සහනේ පහළ මිනිහට ලැබෙන විදියට ආකාර යාාන්ත්‍රණයක් සකස් කරන එක. ඒවගේ මනිත් පැත්තෙන් ජත මුල අර දල යි පිළිබඳ මදක් අයියේ ප්‍රශ්නයක් මතුරන. ඇතන ජාතන මුල අර මුදල දොල බිලියන දෙකයිදසම නමයක් අනු මත කරා. ඒක ඇතුළේ දොල බිලියන හතකර වඩා. වැඩි ආයෝජන වැඩි සහන ලංකාට ලැබෙන්න නියමිතයි අනිකුත් මූල්්‍යයා එතනසා දියුණු රටවල් හරහා. ඒවගේ මේකින් පලවෙනි වාරිකය ලැබුණ ඩොල මිලියන තුන්සිය තිස්තුනා. ඒකතැන් විවිත කාරණාවලට යොදාගන්න පුළුවන්. ලංකාවේ පලවෙනි වතාවට තමයි ජාත්‍යන්ත්‍රාර මුදල ඒ ආකාරයේ සහන දායි නයක් දුන්නේ. කලින් දුන්නේ එක්කෝ බැංකුපද්ධතියට අදාළව එම නැත්තං අධ්‍යාපනයට අදාලව එම නැත්තං සම්වර්ධන ්‍යාපෘතිය කර අදාලා ඒගේ කාරණාවට විතරයි එතකට මුද ලද ගැීමට හැකියාව තිබුණ බරපතල කොන්දේ සහිත. එකකෙන් පිටි තයක් ොදා ගනවේ නමුත් මේ නාය දුන්නේ බජට් සපෝට් කියන කාරණය ඇතුළි. අයවැල තුළනාාත්මක කරගැනීම සඳ. අයවන්ගේ හිඟිටාදාදේවල් කරගැනීම සඳහා අයවැන් වංකල යුතු මුදලක් කාටහරි ව කරල දෙන්න බැරින්නම් ඒකට යොදා ගැනීම සඳහා මේ නාය යොදා ගැනීම සම්පූර් හැකියාව තියෙනවා. ඒක නිසා මෙරට රජේසයවකට වැටු් ගෙවන්නත්. ද දගත හැව යෙනවා.ඒවගේම යොදාගත්ත එක ධනාත්මක කාරණය. ඒතුළ දෙන මෙසේජ ගත්තියනවා. ඒක ඇතුළට රට දෙන්න මසේජක තමයි. රටේ දේශපාල නායකත්වය ලෝකේ පිළිගන්නවා. ජාතන්ත්‍ර මුල්්‍ය ඇතන පිළිගන්නවා. ඔවුන් දෙන්න මුදල් මේ නය සහන නිවැරදිවිදියට කළමනාකාරණය කරනවා එක ජනතාවට ලබා දෙනවා. ඒගේ රටේ තියන ආර්ථකර්පුදෙන් ගොඩ එන්න එක දායක කරගන්නවා ඒක විශවාාසයකන පනිිවිටේ තයි ඒ මුල්්‍යයා අතන ලංකාවටදේ. ඒනිසා වර්තමාන නායකයා රනිල් වික්‍රම සිංහ කෙරෙයි මුලි වශයෙන්ම ලෝකයේ විශ්වාසය තිීල තිව කියන කාරණය හරිම පැහැදිලි. එවගේම අපි දැක්කා සමහර කණ්ඩායම් දිගින් දිකටම කරපු කාරණයක් වැරදි ප්‍රවෘත්ති සමාධක කරන උපසහගන්න. පිසේම ජනතමක්ති ැරමුුණ පෙටුකාම දේශපාල පක්ෂය එ වගේ විපක්ෂ සමහර කණ්ඩායම් ඉතිහාස ඉන්දම්. මෑති ඉතිහාස ගත්තත් ඇති ඉතිහාස ගත්තත් වර්තමානය ගත්තත් වැර දවල් සමාධිකත කරන උපසාහගනිමින් ඉන්නවා. බොරු කියල මේ සමාජයේ අන්දල්ල සාමාන්‍ය මිනිස්සු නන්දල්ල තමන්ගේ දේශපාලෙ කරන තම එකු උප්සාහගන්න. තමන්ට කතර ගණ ප්‍රමාණය වැඩකරගන්න තම එකු උපත්සාහරන්න. රටේ මිනිස්සු සාමාන්‍ය වජචනන් කින නන්නත්තාර කරලා තමන්ගේ මහගත්ත දේශපාල ඇඳම් ඇද ගැනීම ව්‍යාපාරයක් එකුළු අකන්්ඩව කරන. ඒ දවසෙත් එහම පෘතියක් වාර්ථාවුණ. ඒතමයි මේ බදු කාරණයට අදා. බද්ද කියන රණාව එන්නේ රාජ්‍යආදාම වැ වැඩිකර ගැනීමට ආදාලව ඒ එක කාරණයක් තමයි උපයන විට බද් පයින් ටැක්ස් කියලා කියනවා. දැන් මේ ට බද්ධෙන් ආ්ඩු අපේක්ෂා කරය බිියන අසූතුනක් වගේ ප්‍රමාණයක් දැන්ගේ එක ලැබිමෙන් තියෙනවා ඒ රටක් විදිෙන හොඳයි හැබැයි එක කැපෙනයට මුල්ලය ගැටදුවක් තියෙනවා අපහසුවක්තිනව අමාරුවක් තියෙන ගැන කන ාටු වෙනවා වෙන උත්තරයක් නෑ. හැබැ මේ එකතුවෙන බ බද්ධගැනත් වැරදි මේ ප්‍රෘතියත්තම බලවේ. පහුගේ මාස තු එකතුවෙච්ච ආදායම කෝටි හයිසියානු හතරයි කියෙන වාර්තා කර මේක පට්ට පල් බරුවන්. පහුගේ මාස හතර මාස තුන තු එකතුවෙච් ආදායමගත්තොත් කෝටි දෙදාස් පන්සිය පනස් හතයි. බිලියන විසිපාහයි දසව පහයි හතායි. ති මේක හයසියානුන් හතරට අඩු කරලා පට්ටපල් බොරු කියන්නේ ඇයි කියෙන කාණාවිල්බඳ ප්‍රශ්නයක් තියනවා. මේ රටට දෙනව චිත්‍රයක් මේ බදු අය කරනවා නමුත් මේ බදු කොහේ දයන්න කියලා දන්නේ. මේ හොර කරනවා මේ නාස්තිි කර මෙ මේ දෂණය කරනවා කියෙනෙ වැරදි පනිිවිටේ තම සමාධකත කරන උත්සහගන්න. තිබෙැකි තාම ඇත නින්දිිත කාරණයක් කෙනෙක් අපි කියන්නට ඕන. ඒවගේම ඒකද කියනවා කෝඩි තිස්සයක් ඒකතු වෙච්ච මුදලින් කෝඩි තිස්සයක් දත්වල නෑ කිය. ඉන් දත්වල නෑකැන එක හොකන් කරා කියන වගේ අදහසක් දෙනමයි දෙන්න උත්සාහ කරන්න. මේක පට්ටපල් බරුවක්. මේ බදු අය කරන කොට එක කායතනවලින් රාජ්‍යාන්සේ වෙන්න පුළුවන් අර්ථ රාජාන්සිවෙන්න පුළුවන් ආයතනවලින් දත්ත එකතු කරනවා. ඒ දත්ත කවනවා. ඒ කවන දත්තවල සමහර දේවල් වැරදි වුණොත් මේ මුදල රිජුව ඒක බද්ධ ගිනුමට යෑමට පෙර අත්තිිත හූ තාවකාලික ගිනුමකට යනවා. ඒ යන්නේ සස් පෙන්ඩ් එකවු්න් කියලා ඒ කව්ට එක යන ඒ කව්ට ෑන් පසේ අර දත්ත නිවැදි කරාම මේ ඒ බද්ධා අර මුදලට එම. කොන්සල්ට න් ලාි කියැන්න හ දුලට යනවා තින් මේගේ කිසිම දූෂණයක් හෙම නැත්තං මේ සැඟවීමක් නැහැ ති ඇයි මේ වගේ බොරු සමාධකත කරන්න කියන කාරය පිලඳ ප්‍රශ්නයක් තියන තෙකනිසා බදු සම්බන්ධව එ නිවරදි විදිට අය වෙනෝ ඒගේ මේවා නිබරදි විදිට බියදන්වා කියෙනකාරණය හරි පැහදිලියෝම ප්‍රකාශ කරන්නට ඕන ඒවගේම අපි දැක්කා ඊයේ දවසේ මෙනට උෘත්ත සමති ව්‍යාපාරය. ඒකා බද්ධම දවන්ත රෝතාව පෙළගස්සනවා කියලා තීගරණයක් ප්‍රකාශයටපත් කර.ඒවගේ මම දැක්කා ජනතමක්ති පෙරමුණේ වසන්ත සමසිංහ මහත්මයා දහදාහක් කොළමට ගේනවා කියලා කිව්ව. හැබැයි අපි සෙනක දිය හැබැලුවම පන්සීයක්ක් හයිසියක් ඉන්න ඇතිගෙන එකෙ තමයි අපේ අදහස සහ රටේ අදහස. තියතකොට බලාපොරොත්තුවෙච්ච මනිසුන් ඔවුන්ගේ කාරණා කෙරෙහි විශ්වාසය තියලා ආණ්ටුවට විරෝධය පල කරන්න පාරට එන්න නෑ කියෙන කාරණය හටි පැදිල. මේ පනිවිඩේ ෘතිය සමති තේරුම්ගන්නට ඕන. අද රටට හැම පැත්තෙම සහන එෙන අවස්ථාව. සහන දෙන අවස්ථාව. වැට්ල හිටි රට ආර්ථිකෝශෂෙන් ංගොලොත් වෙලා හිට පු රට ගොඩ ගන්න අවස්ථාව. මේ ගොඩ එනවයි කෙනකාරය ජනතාව විශ්වාස කරනවා. මේ ෘත්තිය සමතිවල සාමාජිකයත් විශ්වාස කරනවා. මේ දේශපාල පක්ෂවල සාමාජිකය තිශවාස කරනවා. ඒක නිසා ඒ අය බොරු කියලා බොරු සටන් පාඩ ඉදිරිපත් කරලා. ඇදනටන් වලට සාමාජිකයෝ රටේ ජනතාව සම්බන්ධ වෙන්නේ නැහැ ඒක හරි පැහැදිලි ඇයි මේ තරු ගන්න නැත්තිකෙන කාන තමයි ප්‍රශ්යක් විදිර තිය. ඒ අඒ ැනවලතිබුණ සට පාටමල තිිබුණා රුපියල් විසිදාගෙන් රජ සේවකැන්ගේ පඩිය වැඩි කරන්න කිය. ඒවගේම කියන මර්ධනය නතර කරන්නග. ඒවගේ ප්‍රතිත්‍රස්ථ පනත ගැන ඒකට විරෝධය පල කල් තිබුණ. ඒවගේම ප්‍රජාතන්්‍රවාදයට අහුරු කරන්න මර්ධනය නතර කරන්න මේ ල්ලි මයි කොල්ො තිබුණ. ඒ අනි අනිවාර්යම මැතිවරණය සම්බන්ධ කාරණාව මැතිවරණ කොමිසන් සබහාව විසිඳගන්නට ඕන රටේ මේ වෙලාව මැතිවරයක් ඕනෙ නැහැ එක යුක්තිකරුනෑ සාධාරණන නිදහස් නෑකින කාරණය අපි දිගටම කියපු කාරණය එක එක. අනි පැත්තෙන් එකොළ කියනවා මේවෙලා බරපතල මර්ධනයක් දයක්ත්වෙනවාගෙන අපේ රටේ ඉතිහාසේ මැයිදිනේවත් තියාගන්න ඉඩලුදුන් ඉතිහාසයක් තියෙන. මැයිදිනේ තහනන් කර. ඇද හනර ුදු ෑන්නොලින් ඇවිල්ල රජයේ සේවකයෝ මට මතකයි දුම්රිය සේවාව මේ සේවකයෝ අරගෙන ගිය යයාගේ ජීවිත බේරගත් ි බොහෝ අමාරුවෙන්. එවැනි මර්ධනයක් ඉතිහාස සිතිබුණා ජනත අමුක්ති පෙරමණ පවා අසුවට අසුනමේ රජය සයෝකෝ දහස් ගානක් ගාතනය කර. එතකොට ඒගේ චන්දය දුුණල ඇය අත කැපුවා. ඒවගේ දූෂ ත්‍රස්තයක් ඒවගේ මේ වගේ මර්ධනයක් ඒවගේ ගාතන ඉතිහාස ක්‍රාත්ම කුණ දැන් එෙමෙ එකක්නේ. නිසුන් දැක් හතියන ප්‍රජාන්රවාදී අවකාශයක් තියෙනවා මේ විදියට එක වෙලා අඩුුවත්තක වැඩකරගෙනය පවිරෝත ාව න රෝ දිරි පත්ර ප්‍රජාදන්වාද රහම තුළ ඇ මේක පිගන්න නැති දේශපාල පක්ෂව වල්ටාදාාල ෘති සමති පක්ෂ පිවිි ේවල් මෙහවන උපසාහ කරනවා. ඇත්තනම් මයටට ෘත්තිකන්ට කම්කරුවන්ට ප්‍ර්මයක්තියවා. ඒය තමන්ගේ විරෝධය පල කරන උත්සාහ කරන සීමමාන්තක එකට ගැඩුවක් නැහැ. එක කරන්නඩඕන. හැබැයි සමස්ේ තේරුම් තු කාරන තමයි. මේ රට ඉතාම බරපදල විදිට ආර්ථිකය වැටුම් රටක් සාමාන්‍ය වදන කියරලා හොම්බැගියපු රටක් රටේනය ගවාගන්න බෑ බංකොලොත් කියල ප්‍රකාශපොට්ට පත්කරපු රටක්. ඒ රට ගොඩ ගත්තේ රණල් වික්‍රමසිංහ. ඔහු මේ රට කළමනා කරණය කරමින් යනවා. ඔහුගේ භාවිතාවය තුළේ ඕක ඥානය තුළේ එක රට පිලිගන්නවා ලෝක පිලිගන්නවා ඒකට ඉඩ දෙන්න කිය පනිිවිටේ මෙරටේ ජනතාව දෙන්නවා ජාත්‍යන්්‍ර දෙනවා මේ තේරු නොගන්න මෙට ෘත සමතිව ආපාරය. ඒ එෙයි ඉදිරිට එනවා නං මේ ක්‍රියාමාර්ග ආසාර්ථක වෙනවා කිනකාරය හරි පේනම පැහැදිලි තින් මේ ෘති සමඳ ව්‍යාපාරය අසාර්ථක කර නොගෙන. ඇත්තටම විුරෝධය පළකරු පවස්ථාවක ඇත්තටම සනන් කළේතු අවස්ථාවල මේ පාරටගේන්න ශක්තිමත් විදියට තියාගතයුතු කියන පනිිවිඩේ මේරට ුෘත් සමධ ව්‍යපාරයට අපිදේනවා. ඇතරම මේරටේ ඩොරරය දිගටම අඩු වනා. තුන්සේ ඇත්ත තුනට විරති බුණ දනරක. අද වෙනකොට තුන් සේ දාහයට තුන්සිය පහලවට ඇවිල තියෙනවා. ඉන්දන මිල අඩු කරා. භූමිතල් මිල බොවා අඩු කරා ගෑස් මිල් අඩු කර. තු මේ කාරණ සිද්ධ වෙනකොට ඒට ආදාල බා්ඩ මිලා අඩුවවෙන්නට ඕන ඒගේ සහනය ජනතාවට දෙන්නට ඕන. මේක දෙන නැත්තං ආණ්ඩුවක් විදියට දැඩි තීරණ ගණ්ඩ වෙනවා මේ ගත්ත තීරණට ආදාලව සහන ජනතාවට ගලාගෙන හෑම සඳහා නැත්තන්ගේ බරපතල් ප්‍රශ්නය ආණ්ඩුව දෙන්නන බිලියන ගනන්ගොල සහන යන්නේ අතලොස්සකට නං ්‍යාපාරකෙන් කොටසකට පමණක් නං ඒසාහනේ දීම වැඩක් වෙන්නේ නෑ. ඒ සහන මෙරට මිලියන විි දෙකක් වන ජනතාවට ගලාගෙනයා යුතුයි. මේවා ජනතාවට යනවද නැද්ද කියීන කාරණය තීරණය කරන්න මෙරට ආයතර තියනවා. වාර්ෝග සේව අධිකාරී තියනවා ඒවගේ මාණ්ඩුවේ අදාළ කොටස්තින්නවා ඒවගේ ප්‍රාදේශභාවල යාන්ත්‍රණය ක්‍රාත්මක වෙන්නට ඕන මේ ආයතනවල කටයුතු වගකීමෙන් විදියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ යතනයි ආ්ඩුව එකතු වෙලා අවශ තීරනාර්ගෙන මෙ සහන ජනතාවට ලබා දෙන කඩතු කරන්නට ඕන. එම නැත්තං වෙන්නේ මෙනටේ බදුමුදල්වලින් ජාත්‍යන්ත්‍ර සහයෝගෙන් ලැබෙන සහන ජනතාවට ගලාගෙනයන්න නෑ. ඒක බඩිපුර කොටසක් කීප දෙෙනෙක් සහකඩදාගන්නවා එකතුරගන්නවා ඒෙන් ජනතාව නැවත කරර්මණ්‍ය තත්වට පත්වනෙන අදහරයට පත්වෙනවා ආණ්ඩු කැරේ අවිශවාස පල කරනවා. එක ඒ කළමනා කරණය කරන එකත් ආණ්ඩුවක ගිමක් විදියටට මේ මෝහත තියෙන. ඔඇතර මේක බරපතල ප්‍රශ්නයක් අපේ රටේ අය වංකභාවය පිල්බඳ ප්‍රශ්නයයක් මේ ඇි දන බිත්තර කෑම පැට එක ගත්තොත් බිත්තරේක මිලා අඩුවෙන. උපියල් පනස් පහට තිබුණු බිත්තරය දැන් එයට දින රුපියල් තිස් පහට විතර. ඉලන් හාල් මිල අඩු වෙලා තියනෙන. ඉලන් ගෑස් මිල අඩු වෙලා තියෙනවා. එතකොට ඉන්ද මිලා අඩුවම තුළ ප්‍රවාහණයට අදාළ පහසුකම ඇවිල්ල තියෙනවා. එත්‍ර මේ කාරණ දිහා බැලුවොත්. මේිෙලගේගපු කෑම පැකට්ටගේ මල සිට පණහකිමත් අඩුකරන පුළුව. නමුත් ඒ සහනය දෙන්නේෙ නෑ. ඒ සහන නොදීම තුල පහස්ාවට පත්වෙන්නේ පාරිභෝගගේ ජනතාව සාමානය අයිංසක මිනිස්සු. ඒ සහනේ දීම වගගේ මක්ත්තියෙනවා මේ ආයතනවලට මේ බිකුණන මෙ කරන ආයතනවල ඒක දෙන්නේ නැත්තන්. ඒක පාලයෙකිරේ වගේ මත්තියෙනවා මේ රටේ පාරිබෝග සේ අආධිකාරියට සෞ්්‍යැමත්තයන්සයට ඒවගේම ප්‍රාධශ සාලය ආතනය තුර නිකත් කණඩෑමට. ඒ අතර මෙහහිවාගේම තින්න ආන්ඩදුවට. ආ්ඩුවම එකක හරිට මෙහෙවන්ඩෝන මේ අයතන අදාල තින්දුවරගෙනේ වැඩේ කරන්නට ඕන ඒ කරන්න්න නැත්තන්, ඒ ආතර කෙරෙහිත් අදාල තිීන්ද වරගෙන ඒ ඉස්තරහට තල්ලු කරල්ලා මෙ මේ සහනය ජනතාවට ලබා දෙනෙන ආකාර වැඩපිටියවලකට ආන්ඩුව අඇන්න මඕන. . ඔහ ඇත්තනම මේ සහනය ජනතාවට දෙන්න නෑකින ස්ථාවරය තුළ එක නොදීන්න ස්ථාවරය තුළ හරි පැහැදිලි කාරණාව තමයි. ජනතාව අමාර විදාල හරි මේ ලාභය උටි පිටින් තමන්ගේ සපකපුර දාගන්න න ස්ථාවර තුළෙ කො වැඩි කරන්න මේ චර හොඳ වැඩක් වෙේ එක කැට වැඩක් එක නරක වැඩා. මේ රට ගොඩගන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා. ආණ්ඩුවද? රජ යතනත නිලධාරීන්ද මේ ව්‍යපාරිි කණඩයම්ද ෘර්තය සමිතිද රටය ජනතාව ද හැමුවම්. ආණ්ඩුවගන්න තීරණයකින් ලැබෙන ප්‍රතිලාබ පහලට ගලාගෙන යම කියන කාරණයදී මේ සමස්ථ යන්ත්‍රන අවංකව කටයුතු කරන්නට ඕන. මේකලො ලාබේ විතරක් සාක්කවිදාගන්න වනන් ලාබ ලැබෙනවිදියට ඒ ගැලපෙන්න්නේ නැහැ. ති ආණ්ඩුව මේ මිල අඩු කරන්නේ නැත්තා මිල පාලනකට යම අත්‍යවශකාරණයක් ය දැ බිතරවට ි පානෙ ාල දැම ත ිතර හැ. ඒ පස ිතර ඉදාවන් ෙනෑ. දැන් බිත්තර නිෂ්ාකයෝ ගනවා අපි වැඩිපුර විත්තර වල්ල බොල දෙන ලෑස්තිේ අඩුවිිලට දෙන්න ලෑයිස්තික. තින් ඒක උනේ ඉන්දියාවන් ගේන්න තිීරණය ගත්තම සහල් ඉන්දියාවෙන් ගෙනයම්. මෙ වගේ දෙවල් නොකර මෙරට ජනතාවට සහන දෙන්න බෑ වි අනිවාරය මිල පාලකට යන්න න මිල අඩු න.ොත් ඒගේම පිටිනටන් හරි සමහර අත්්‍ය වශ දේවල් යම් ප්‍රමාණයකට සීමවා සහිත ආනයන කරලා මේ සහන ජනතාවට දෙන්න ටන. පූතකට එහා ගීර් වටගෙනගෙ කුමක්.